තායිලන්තය හරහා වහල් කඳුර වලට යව තරුණයන් සොයා මෙහෙයුමක් ආරම්භ කරනවා. IT රස්සා මුවාවෙන් ඔන්ලයින් ජාවා ආරම්භ වලටත් යොදවලා කීර්ති මෙන්ඩිස්ගේ වාර්තාව පරිගණක තාක්ෂණ දැනුම ඇති පුද්ගලයන්ට රැකියා ලබා දෙන බව පවසා නීත්‍යානුකූලව මෙරටින් ගෙන්වා මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසයටගෙන ගොස් සිර කර අන්තර්ජාල ජාවා ආරම්භ වලට යොදා ගන්නා ශ්‍රී ලාංකික තරුණයන් පිළිබඳව මෙවන විට ආගමන විගමන බලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව තායිලන්තයේ සමග වැඩට බැහැලා තියෙනවා. ශ්‍රී ලංකා ආගමන විගමන පාලක ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් තුන් වතාවක් තායිලන්තයට ගොස් මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවට කීපයක් පැවැත්වුවා. තායිලන්තයේ සහ ශ්‍රී ලංකා තරව් කරුවන් මේ මිනිස් වෙළඳාමේ නිරත වනවා. මේ මිනිස් වෙළඳාම නතර කරන්න ශ්‍රී ලංකා ආගමන විගමන දහරෙන් විමර්ශන සලසුමක් සකස් කොට ඒ ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සාකච්ඡාවට පවත්වා තිබෙනවා. මේ වන විටත් මේ සම්බන්ධයෙන් තායිලන්ත රජය දැනුවත් වී ඇති බවත් තායිලන්ත ආගමන විගමන ප්‍රධානීන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සමග දැනටමත් සාකච්ඡා කිහිපයක් සිදු කර විමර්ශන ක්‍රියාවලිය සකස් කර ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරන බව තමයි මෙරට ආගමන විගමන පාලකංශය කරන ප්‍රකාශයක ස්ථාන වෙලා තිබෙන්නේ. ඒ අතරේම හොර වීසාවලින් ඉතාලියට පනින්න ගිය තරුණ යුවළ කටුනායක දී දැලේ. ඒ කටුනායක TKG කපිලගේ සටහනක දක්වා තිබියදී කුවේටෙන් පිටුවහල් කළ 35 දෙනෙක් ආපසු ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ නීති විරෝධී ලෙස වීසා නොමැතිව දිගු කලක් රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් මේ 35 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රවෘත්තිය ඒ වාර්තා කර තිබෙන්නේ.